5 අද දරුවුණේ අප කතාගඩ බලාවෘත්තුවන් සත්ව පෝෂණය නම් පස්සන ඒගේ තියන පාඩම එක ආරභ ගවස්ථාව ඇති කතා කන්නගන්න. එතකොට සත්ත පෝෂණය දකිනවා සතුන්ට අවස්්‍ය පරිවෘතී ක්‍රියාාව එම වර්ධන සහ විකසන ක්‍රියාවලිය සඳහා ආහාර ලාගත. මෙන්න මේ සතුන්ගේ දේහේ තුළට විවිධකුත්ත සඳහා. ආහාර ලබාගැනීමේ ක්‍රියාාවලිය පෝසනය කියල අප කියන්න පුළුව. පෑදලි මොකද නිර්ුවචනය සර්තුන්ගේ දේහේ විවිධකුත්තේ සඳහා දේහට ආහාර ලබාගැනීමේ ක්‍රියාවලි. අපි කියන්නේ පෝසනය කියල. එතකොට දැන් ඇත්තර්ම මේ ආහාර ප්‍රෝජ කරනන්නේ ති එහනට ප්‍රෝජට් ගැනීම සඳහා මේ විශාල ආහාර අනු සරල අනුබවට පත්කරලා අවසෝසනය සිතුිකර ගතතුතියර ඒත් තම දේහෙක්‍රිය ඉතුකර ගැනීම සඳහා. එතකොට අපි මේ පාඩමය කතා කරනවා ඔබ මීත පෙර හත්තරවනයකදී කතා කරලා තියෙන මතගැඇතිරපි පෝසනාකාරයක් පිළිබඳව දෙකක් තියෙනවා. සයම්පෝසනය සහ විසම්පෝසණය කිය ැ සයම්පෝසණයක හබ දකිනවා සක්තිය රගෙන කාබනිික එමතන් අමුදුද්‍රව්වය යොදාගෙන කානිිකානු සන්ත්‍රෂණය ක්‍රියාවලයක් එමත රසාානික සක්තිලෙස තිර කරන්නව ක්‍රියාවලයක්. දැ විසම පෝසණය කියැන්න කුමක් තැන් විසම පෝසණය ලක්ෂනය තමයි අනකුද්ජීවන් අධිග්‍රහණය කරගත්තාව. එම නැත්තං වියත්පන්න වූ ඒ ද්‍රව්ව්‍ය එමැත්ත ආහාර කාපනිික අනු දේහියට ලබාගැනීමේ ක්‍රියාවට. එතකොට එතන විශේසත්‍ය තමයි තමාවිසින් සංතලේසිනයක් කර ගැනීමක් නෙමේ සිදුවන්නේ අනෙක්කු ජීවින් අධිග්‍රහණයෙන් හෝ ඒ ව්‍යියුත්පන්න වෙච්ච ද්‍රව්වය කෙලින්ම කාබනිික ආහාර අනුලෙස ලබා ගැනීමේ ක්‍රියාවලිය මෙතන්දි කෞද මේ ක්‍රියාවලිය ම වන පට්ක ප්‍රධානාවසය උබදකිනවා මිනිසා ඇතුළ සතුන් මේ ක්‍රියාවලිය ත සියලුම සතුන් විසම්පෝස හර එතකොට බොහෝ බැක්ටීරියාවෝ අපි කතා කරන්නේ විශසම පෝසියන් විතියට බොහෝ බැක්ටීරියහර ඒවගේම තමයි සියලුම දිලීර් අපට විසම් පෝසී කියලා කතා කරන්න පුළුවන් පැතිලි එතකොට අපේ කතා කරේ විසවපෝසනය සිදුකරන සතුන් සඳහා උදාහාරණ. ඊළගට මේ විසවපෝසනය ආකාර දෙකක්තය තමයි මේ සත් සදුසපෝසණය කියන දෙවන තබයි සහජීවනය නම් ක්‍රියාතා එතකොට සත්ත සදුස කියන්න කුමක් ැල බැලට වේෙන සතුන් සම්බන්ධයෙන් සිදුන ක්‍රියාදාමයක් සත්්‍ය සදස කියලා කියන්නේ ආහාරමාර්ගයට ආහාර ලබා ගැනීම එමත අධග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවගයක් සිදු කරනවනම් එක සත්්‍ය සදස පෝෂණයක් මොක දේහට ලබාගන්නල සත්ත සදස පෝස මේ සත්්‍ය සත්ස පෝෂණ ක්‍රියාවලීය අපට අදර පහකට කතා කන පුළුව. හෙන අධර පහකට බෙදලා මේ ක්‍රියාවලිය ස්තර කරන්න පුළුව. එක පළමු පියවර මොකත්. සත්්‍යසස්ස පෝසන ක්‍රියාවලිය අදර පහක් කියල මංතිවවනේ පලවන අධියර තමයි අපි කියාන්නේ අධිග්‍රහණයේ කියලා. ආහාර අධිග්‍රහාණය.. දෙවනි ක්‍රියාවලිය තමයි ඒ අධිග්‍රහණය කරපු. ආහාර. ජීරණයට නක්කිරීම ක්‍රියාව. අනතුරුව ඒවා අවසෝසණය කරනු ලබන. අවසෝසය.ර අවසෝසනින් පස්සෙ මොකද කරන්න මෙ වැය කරනවා එමත්තා සීකරණය කියනවච්චන භාවිතාක. සීකරණය නම් ක්‍රියාව. සීකරණ පසුව සිදුවන්නේ ජීරණය නොව ද්‍රව්‍යද කරන්නේ පහකිරීම සිදි කරනු. සත්්‍ය සදුස ක්‍රියාවලේ පියවර පහ.හරි අධිග්‍රහණය කියන්න කුමක් දැන් අධිග්‍රහණය කියන්නේ පලමු අධර පළමු පියවර. අධිගහනයේදී සිදුවන්නේ දැන් බුදීම එමතම් භෝජනය කිරීමක් වීමයි. මොකයෙන් ආහාර බෝජනය කරේ. එතකොට මේ සඳහා සතුන් තුළ විධ පාංගතිය. විවිධ අධිග්‍රහණ ආකාරතුව ඒ අපි වෙනම කතා කර ඒ අධිග්‍රහනය ඊනකට අපි කතා කරන්න ජීරණය අර අධිග්‍රහණය කර ගත්ත කාබණික සංකීර්ණ අනුව එන්සයි උත්පේත්ත ප්‍රති ක්‍රියාව ලිත කරන්නේ සරල අනුබවත බිදහෙෙනතුම් ජච්චේදනය ඒ ජලවිච්චේදනය ක්‍රියාදාමේ තමයි ජීරණය කල කියන්න. එතෙන්දී ජීරණය කරන්න කුමකට සංකීර්ණ අනුව පලාාස්ටම පටල හරහා. සයිලතුළුවට ඇතුළවීමට ප්‍රමාණවත් කුඩා ආහාර එස බිඳදැමීමක් තමයි මෙතන සිදු කරන්න. එතින්ද. ආහාර ජීරණය සිදුකිරීම සඳහා විවිධ මෞකෝපාග භාවිතා උදාහරණ වසෙන් ගත්තොත් එහෙම ්‍යන්ත්‍රිකව ජීරණයේ සිදු කිරීමක් කරෙනවා පළමුවා.ඒ කියන්නේ අ දත් දිව තොල් වැනි උපාංග භාවිතා කරලා පේසි භාවිතා කරලා බිධ දැබීමක් සිටු කරලා. එක අපි කියන යාන්ත්‍රික දීරණය කියන. අපි හපනවා කියන්නේ ඉසාල අප කණබොන ආහාර පුඩානුවාට පත් යන්ත්‍රික. එක දෙවන පිවරට තමයි රසානිෙ ීට. එතකොටට පේනවා මේ ජීරණය කොටස් දෙකයි. ජන්ත්‍රිකව සිදුකරන ක්‍රාදාමේ යාන්ත්‍රික ජීරණය එතකොට එන්සයිම උත්පේර්ත ක්‍රියාවලී අපි කියනවා රසායනික ජීරණය කියලා රසා ී හරි එතකොට මෙතෙන්දී ඇත්තටම මේ ඇයි යාන්ත්‍රජීරණය කරදග ජාන්ත්‍රික ජීරණයෙන් තමයි විශලාහාර කැබලි කුඩා කැබලි බවට පත් කහු අපබ. එහිදී ඒ කුඩා කැබලී වෙන කොටම් පද වෙන්නේ. ඒ වටා පුස්්ට වර්ගඵලය සාපෙක්ෂූ වැඩිවීම නිසා කාරක්ෂමව ප්‍රසාන ජීරණේද මග සැරස. ඒ නිසාස් ඊට ගැලපෙන ශේෂ්‍ර පල වැඩිකිරම් සඳහා තමයි මේ යාන්ත්‍රවි ජීරණේදී ශාල ආහාර කැබලි කුඩා කැබලි බවට පත් කරන්නේ සේෂස පල වැඩිකිරීම සහ. තකට ෙන්சைන් ප්‍රයිස්ට ව පුස්තය. එතකොට අ රසාාන ජීරණය සිදුවන්නේ මකක්ද අර සංකීර්ණ කාපණික අනුවලතියන බන්ධන්න බිදදාලා ඒවා සරල අනුබවට ගුඩා අනුබවට පත් කරේ. එතකොට අවශෝසනය කාරක්ෂම වෙනවා මෙහි ප්‍රතිඵලක් වස.. ඕක තමයි ජීර්ණය කලා කියන්න. ඊලඟට අවසෝසනය කියලා කියන්නේ අවසෝසනය සිදුවන්නේ සංකීර්ණ කාබලි කරනු සරලන්න බවට පත්ව වනාට පස්සේ ඒවා දේහයට ලබා ගැටමි ක්‍රියාවලයි. එමත්ම් ප්‍රයෝජ්ජ කරණයට සඳහා යුදා ගැනීම. එතමට අවසෝසනය ඇති මේ සඳහ අපි දන්නවා මනිසා ගෙනන් කෙලිීම සුද්‍රාන්තය කුඩා අන්ත්‍රය ක්‍රියාත්න කරෙනවා. සීකරණය කියන කුමක්ද. දැ සීකරණය කියන්නේ සරීනයේ විවිධ කුප්පයන් සඳහා. අවසෝසනය කරපු සරල අනු ටික, පෝසකති ප්‍රයෝජ්‍ය කරණය ලක්කර. එමම් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රියාවලියයි.හරි එතකොට සීකරණය කියන්න මොන වගේ ක්‍රියාවන්ද. දන්නවා පරයවුත්ති ග්‍රියා කියල පපුදී කතා කරන ක්‍රියාවන්. සක්ති සංසලේන සයිලිය සස ක්‍රියාදාමයන් එතකට අපි තතා කරන තෝටීන සංසලේසනය එතවට මෙවා අපි කතා කරන සීකරණය ක්‍රියාවල ඇ. ඒළට පහ තැන් ජීරණයේ නෝචිදේවල්තිිකත්වයෙනවාද ඒ ජීරණයේ නොවද දේවල් බැහැරකිරීමක් මිනිසාගෙනකට දන්න ගුදමාරගයෙන් බැහරෙන තකට බහ කිරීම කියලා කියන්න. එතකට සත්තු සංස පෝසදේ ප්‍රධාන අධීර පහ තමයිමං විස්තකට. හරි හොදයි දැන් අපි බලමෝ මේක මේ සහජීවය කතාකිරීමට පෙර මේ සතුන්ගේ ආහාර අධිග්‍රහණය කරන එමන් අපි කන ආහාර අධිග භෝජන න්ත්‍ර කී පැක්තය එතරම කතා කරන්නේ සතුන්ගේ බෝජන යන්ත්‍රන පිළිබඳව සතුන්ගේ බෝජනයා තැන් සාමාන්‍යෙන් සතුන්ගේ භෝජනයාන්ත්‍රනවිවිදයි. අපේ එදැති කතා කරට බලාපොරොත්තිනි බෝජනයාන්ත්‍ර තුනක් පිළිබට. එකක් තමයි අප කියනවා තරල බුදන්න කර කට්ටියක් කියේ. තරල බුදන්නහ ඒ එක ඊනඟට ඉන්නවා උපස්තර බුදින්න කටිය. ස්තර බුද හර ඊනකට ඉන්නවා තොග බුදන්න කිය කටිය. තොග බුන්න හරි එතකොට තරණ බුදින්න කියන්නේ කවු. තරල බුදන්න කියන්නේ ජීවී එකන්නේ ධාරකයා තුළ තියනවා හෝසක අධික තරන්න. මේ ඒත් පෝසක අධික තරල යම්යම් අනවාර්ථිත උපාංග මගින් කකොට අස්සලි දේහේට පුරාගයට මක්සිතු කරවා. දැම්මොනොද අපේ තියෙන පෝසක අධික තරල අපි ගතොත්තයෙම රුදිරය මිනිසාගේ රුදුරය මදුරවාගේ සතුන්ට ො පෝසක අතික රුදුරය එතකොට සාකවල තියද ප්ලෝයම යුසය පලෝම යුසය කූඩිත්තා හමත් එ කුඩා කොමේ ඉට මේ එකක හොඳ පෝසකයක් කියර. ඉළඟට මීමස්සා එමත්තන් ගුමන කුරුල්ලා වගේ සතික් ගත්තා හම මේ සතුන්ට පුස්්පවල තියන මද වගේ දේවල් උරාබීමට වෙදාගට පුළුව. එතකොටට මංකපාකරේ තරල්ල බුදින්න පිල්ලිපාතර. ඉල් අඟට අපි ගත්ත උපස්තර බුදි කිය. ැ උපස්තර බුදින්න කියන්නේ ඒ සතුන්ගේ ආහාර ප්‍රබොයමත් තමයි. යැපෙන්නේ එතකොට ඒ තුළ සිටමින් ආහාර අනුභවකත ඒ සතුන්ගේ ඒ ආහාර ප්‍රභවේ තුළ ජීවත්තෙමි එමතගේ උපස්තරය මත යැපෙම බුදී මේ ක්‍රියාවලේ. ති මේකට අපි ගණඩ පුලන් උදාහන්නක් වසේෙන් ඔබේ දූපතරන්ල පේන කොළ කන දළඹවා. තැ කොළ කන දළඹවා වක් කියලාවට මේ ගුල් හාරා ඒ උඩුහා යති අපපි චරමය අත්තරින් ගවන් කරමින් ආහාර බුදින්න. එතටයා උපස්තර බුදුින්නෙක් විදිර සල කන්නතුළක්. ඒවගේම දැන්ුවේ සතුන් මියගිය කුණුවෙන දේහමත ඉහඳ පනවා ගුල්හාරමින් ආහාට ගන්න. එතකොට මෙ ඉහඳ පනුවා සත්ත මලකුණු තුළ යැපන්නේ උපස්තර බුදන්නං විදිහයට පැදිනි. ඊළඟට තො බුදින්න. ැ බැලෝ බැල්මට ආහාර තෝගයාල්. එක විශාල ආහාර කැබලි ආහාර බුදීමක් මෙෙතර සිතුුවට. තැවට පේරවා රුපසටහනේ විශාල සත්තු පිබුරවාගේ සතුන් අර විශාල සත්තු පොඩි කරල අඹරලක් එසේ හෝ ගිරිින්. එ එකක දෙැකක් තොගබුදීම සඳහා උදාහරට. සාපේක්සෝ විශාල ආහාර කොටස් අනුභව කරන සතුන්. ඇතසම අපි යන්න තොග බුදීම ලැස්ට තම ට ආහර ඉරාල එන ගොදුරු ග්‍රහණය කරගන්න මේ සතුන්ගේ විවිධ ආකාරයේ උපක්‍රම අනුවර්තන තියෙන ැ අපි ගත්ත තේම හනුතියෙනවා හපන් දත්තීරවා අපර එ ඉරාල ඒවගේ සමහර සතුගෙන් නකර නියපතු හා සමානර සතුගේ නකර තියවා නකරලින් හරග ්‍රහනය කරක්. යග සමහට සතුටන විස දලතිය නොයි සර්තියෝ සතුන්ට ග්‍රහනය කරගත්. ත මෙන්න මේ උපක්ක මොස්සේ තොගබුදීම සිදු කරනවා මම්ම කතා කරේ සතුන්ගේ බෝජන යාන්ත්‍රණ ආකාරතුන තරලබුදීම උපස්තරබුදන්න සහ තොගබුදීම කියන පියාවගහොයි. මම මුලද කි්වාව ඔබට මතක ඇති විසබ පෝෂණය පියෝර දෙකක්තියයි ආකාර දෙක.රි එකේ මම ඉස්සල කතා කරා මුල්ම අතිිය.හරි එතකොට දැම්මං කතා කන බලාපොරෘත්තියෙන්නේ සහජීවනය කියන ක්‍රාවල කොහම සිතුවෙන්න කියලා.